උමාඔයට යට වූ ඉඩම් වෙනුවෙන් ලැබුණු වන්දිවලින් කරුණාවති උමා නදී ගම්මානයේ නිවසක් ඉදිකරගෙන පදිංචි වූ අතර ලොකු පුතාද ඊට මීට 100ක දුරින් නිවසක් තනා ජීවත් වුණා. පොඩි පුතා සිටියේ මව සමගයි. එහෙත් කොළඹ රැකියාවක් සඳහා ඔහු කොළඹ ගිය නිසා ගෙදර සිටියේ කරුණාවති පමණයි. ලොකු පුතාට නිතර නිතර අසනීප අවසිහි ගතියක් මත පැවසූ ලේලිය රැට තම නිවසට පැමිණෙන්නයි මේ මවට ඉල්ලීමක් කළා. ඒ පිළිබඳ තර්මක සැකයක් පහළ වූ නිසා කරුණාවති දෙපාරක් සිතුවා. ඊට හේතුවේ ලොකු පුතා තමගේ වස්තුවට ඉවාලන බවට වූ සැකයක්. කෙසේ නමුත් ලේලියගේ ඉල්ලීම ඉවත දැකීමට අකමැති වූ ඇය එම නිවසට ගොස් රැය ගත කිරීමට තීරණය කළා. ගත වූයේ දින දෙකක් පමණයි. ඌව පරණගම පොලිසිය වෙත පැමිණි ලොකු පුතා පැමිණිලා කර තිබුණේ මව හදිසියෙම මිය ගිය බවයි. ඔහු මේ පිළිබඳ ග්‍රාම නිලධාරීවරයාට දැනුම් දී තිබුණා. සැබවින්ම නිදි අහනේදී ඇය මිය ගිස් තිබුණේ. පොලිස් පරීක්ෂණ ආරම්භ කරන ඌව පරණගම පොලිස් ස්ථානාධිපතිවරයා නිවාඩුගෙන තිබූ බැවින් මෙම විමර්ශන කටයුතු වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක HMW හේරත් මහතාට පැවරුණා. හොඳට මතක තියාගන්න හැම සැකයක් ඔස්සේම විමර්ශනය කරන්න. මේක අපි නොහිතන පැත්තක් තියෙන්න පුළුවන්. මුලින්ම මහේස්ත්‍රාත්වරිය දැනුවත් කරන්න. පොලිස් අධිකාරීවරයාගෙන් ලැබුණු උපදෙස් මත ක්‍රියාත්මක වූ පොලිස් ප්‍රධාන පොලිස් පරීක්ෂක හේරත් ඇතුළු නිලධාරීන් ඒ අනුව කටයුතු කළා. ලේලියවන 39 හැවිරිදි ජයන්තිගේ ප්‍රකාශය සටහන් කරගනිද්දී පොලිස් පරීක්ෂකවරයාගේ කුකුස වැඩි වුණා. ඇය පැවසුවේ මෙහෙමනි කතාවක්. මහත්තයා රැට විකාර ගතියකින් ඉන්නවා. ඒ නිසා මම අම්මට ගිහින් කිව්වා රැට අපේ ගෙදර එන්න කියලා. අම්මා ආවා. මමයි අම්මයි මගේ දුවයි එක ඇඳක නිදාගත්තා. ඒ කාමරේම අනිත් ඇඳේ මගේ පුතා නිදාගත්තා. මගේ මහත්තයා නිදාගත්තේ අනිත් කාමරේ. රාත්‍රී 12:30ට විතර අම්මා දොර අරගෙන එළියට එන ශබ්දයක් ඇසුණා. නැවත ගෙට ඇවිත් දොර වහන ශබ්දයක් ඇසුණා. මම බලනකොට අම්මයි මගේ මහත්තයයි පොරබදමින් ඉන්නවා දැක්කා. ළමයි නැකිට්ටා. ඒ දෙන්නයි මාවයි කාමරෙන් එළියට දැම්මා. ඊට පස්සේ මමත් ළමයි දෙන්නත් දාගෙන මහත්තයා ත්‍රීවිල් එකෙන් පන්සලට ගියා. හාමුදුරුවන්ට කතා කළත් දොර ඇරියේ නැහැ. ඒ නිසා අපි බුදුමැදුර නිදාගත්තා. පසුදා උදේ පාන්දර යලිත් ගෙදරට ගියා. ගෙදර යතුරු මහත්තයා කැලේට විසිරි කරලා තිබුණ නිසා මහත්තයා පස්ස පැත්තේ ජනේලයක් කඩලා ගෙට ඇතුල් වුණා. බලනකොට අම්මා ඇඳ මතම මිය ගොස් සිටියා. අම්මගේ කටින් ලේ ඇවිත් තිබුණා. මහත්තයා සපත්තු මේස් අරගෙන ලේ පිහ දාලා කටේ ඔබලා තිබුණ ජංගම රෝදුරකතනය අතට ගත්තා. මේ අනුව එම අජාසත් පුතා අත්අඩංගුවට ගත්තේ පොලිසිය ලේ තැවරුණු ජංග රෝදුරකතනයද සොයාගත්තා. වැලිබඩ මහේස්ත්‍රාත් නදීරා බෝගහදෙනිය මහත්මිය සිද්ධ වූ ස්ථානයට පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්තුවා. මෘතදේහ බදුල්ල මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා ලවා පශ්චාත් මරණ පරීක්ෂණයට ලක් කරන ලෙසටත් වැඩිදුර විමර්ශන සිදු කරන ලෙසටත් මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කරා. ඒ අනුව පොලිසිය විසින් බදුල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ආ මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලද්දේ බදුල්ල මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය සඳකැන් වඩුගේ මහතා විසින් ඔහුගෙන නිගමනය වුණේ ජංගම දුරකථනයක් මුඛයට දමා හිර කිරීම නිසා ශ්වාසනාලය හා ගලනාලයට සිදු තුවානවලින් පෙනහැලට රුධිරය වහනය වීමත් හා කම්පනයෙන් මෙම මරණය සිදු වී ඇති බවයි. පොලිසිය වැඩිදුර විමර්ශනය සිදු කරද්දී මරණකාරය විසින් ලියන ලද ලිපියක් ඇගේ නිවසේ පෙට්ට ගමක් තුල තිබී සොයාගෙන තිබෙනවා. නිවසට ඇය නිවසින් පිටව විට වී පුතාගේ නිවසට ගිය දිනය සහිතව ලියන ලද එම ලිපියේ සඳහන් නැත්තේ ලෙසේ මගේ නිවසට සහ ඉඩමට හෝ මේ දක්වා මෙතෙක් බලපත්‍රයක් ලැබී නැහැ. නමුත් මගේ දෙවන පුතා වන සමීරට මේ අයිති යුතුයි. උමාවය වන්දි ලෙස ලැබුණු රුපියල් 250,000 මුදල බැංකු දෙකක තැන්පත් කර ඇති බවත් ඒ මුදල්ද සමීර පුතාට අයිති යුතු බවත් ඇය ලියා තිබෙනවා. ඒ කර්ණාවති නම් වූ මේ මෑණියන් තමන්ට අත්වන මේ ඉරණම කල් ඇතිව දැන සිටි නිසා ඊට පෙරලිය වූ අන්තිම කැමැත්ත විය හැකි. අජාසත් පුතා දැන් බදුල්ල රක්ෂිත බන්ධනාගාරේ. කරුණාවති උමාවේ නදී තීරයෙන් මිහිදන් කෙරුණා. සැකකාරයගේ බිරිඳ ඉකුත් බ්‍රහස්පතින්දා පොලිස් අත්අඩංගුවට ගන්නු ලැබුවා. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපගේ චැනල් NSK YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්නට එපා. ඒ අසල ඇති සීනුව සලකුණ ක්ලික් කිරීම මගින් ඔබට දිනපතා අපගේ නව වීඩියෝ දැක ගැනීමේ අවස්ථාව තිබෙනවා.